ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට මේ දවස්වල කට්ටිය බනිනවා නේද? සමහර අය ආයෙත් දසුන්ට පින්කපා කියලා පෝස්ට් ෂෙයා කරන්නත් අරගෙන. අද ඊයේ මැච් බලන්න අරගෙන දසුන්ට බනින එකට කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ දවස්වල දසුන් ලකුණු අතර නැති එක තමයි ඔය කට්ටිය බනින්න හේතුව. ඒත් ඒ කාටවත් මතක නැහැ දැනට අවුරුදු 3කට විතර කලින් අපේ ටීම් එක තිබුණු තැන. හරි කමක් නැහැ. අපි ඒක මතක් කරගමු. සංගීත පුටු තරගේ වගේ සීරියස් එකකින් සීරියස් එකකට කැප්ටන්ලා මාරු වෙන ආසාවට සීරියස් එකක් දිනුවේ නැති එක දිගට එක පෙළට මැච් 7-8 පරාද වෙන ටීම් එකේ 11 කිසිම සමගියක් නැති කිසිම එකමුතුකමක් නැතිව සෙල්ලම් කරපු කාලයක් තමයි ඒක. ඔය ළඟදී මැච් බලන්න ගත්ත කට්ටිය නම් ඊගෙන දන්නේ නැහැ. එහෙම කාලෙක හදිසියෙම කැප්ටන්කම බාරගත්ත දසුන් අපේ අලු කොල්ලු ටිකත් එක්ක, ඒ කියන්නේ පැතුම්, චරි, තීක්ෂණ, අවිෂ්ක, චාමික වගේ බින්දුව තිබ්බ ටීම් එක අද වෙනකොට සෑහෙන්න හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා. ඇත්තටම දසුන් සෑහෙන්න කැපවීමක් කරා ඒ වෙනුවෙන්. ඔය අවුරුදු දෙක තුල මැච් එකක් නැර බලපු හැමෝම දන්නවා ඒ ගැන. හැමෝටම අමාරු කාලයක් එනවා. චරිතත් එහෙම කාලයක් ආවා. පැතුම්ටත් එහෙම කාලයක් ආවා. වනිදුරට එහෙම කාලයක් ආවා. මහීෂ්ටත් එහෙම කාලයක් ආවා. මේක දසුන්ගේ අමාරු කාලයක්. ටීම් එක මේ තරමට ගෙනාපු එකට දැන් හැමෝම බනිනවා මැච් 3-4ක් ෆේල්ුණාම. දත්තනුව කතා කරනව නම් දසුන් එක්දින නායකත්වයට පත්වීමෙන් පසු දිනපුවා පැරදුණු සීරියස් ගැන කතා කරොත් සවුත් අප්‍රිකා සීරියස් එක, සිම්බාබ්වේ සීරියස් එක, ඕස්ට්‍රේලියා සීරියස් එක, ඒ වගේම ඇෆ්ගන් සීරියස් දෙකක් අපි දසුන්ගේ නායකත්වයට දිනලා තියෙනවා. කාලෙකට ඉස්සර ආසාවට සීරියස් එකක් දිනපු නැති අපි දසුන්ගේ නායකත්වෙත් එක්ක අවසාන ලංකාවේ සෙල්ලම් කරපු එක්දින තරගාවලි 5ක් පැරදිලා නැහැ. 4ක් දිනුම් එකක් ඩ්‍රෝ වුණා. එහෙම වෙද්දී මේ දවස් ටිකේ බැටින් පොඩ්ඩක් අවුල් වුණා කියලා දසුන්ට බනින එක සාධාරණද? ලෝඩ බැට්ස්මන් කෙනෙක්ගෙන් හැමදාම 50-100 ඒවා බලාපොරොත්තු වෙන්න බෑනේ. අන්තිම කාලේ 102කුත් ගැහුවා. ඒ ඉන්දියාවටයි සිම්බාබ්වටයි එරෙහිව. එක පිට මැච් දිනන්න ගත්ත විතරයි ඒ සේරම අමතක වෙලා දැන් ගොඩක් දෙනෙක්ට. දසුන් අනිවාර්යෙන්ම අද හිටම ෆෝම් වේවි. ෆෝම් වෙන්න ඕනි. එතකන් අපි හැමෝම පුළුවන් විදියට වචනකින් හරි සපෝට් කරමු. ඒක දසුන්ට මාර හයියක් වේවි මේ වෙලාවේ. කම්බැක් ස්ට්‍රෝං කැප්ටන් දසුන් ශානක. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.